සමාරවිට තමුන්නාන්සේලා ආණ්ඩු මාරු කරන්න ඕන කළ චන්දදිීල තියෙන. හැබැ ආණ්ඩු මාරු කරන්න කළ චන්දදිනට ආණ්ඩු මාරු වෙලත් නෑ. දැම්බලන්නක නිමල් සිරිපාද අනු හතර චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් තැමති. දෙදස් පහේ මහින්දගේ ආණ්ඩුවත් තැමති. දෙදස් දහය මහින්දගේ ආණ්ඩුවත් තැමති. දෙදස් පහලය මෛත්‍රගේ ආණ්ඩුවත් තැමති. දෙදස් විශ්‍ය ගෝටාාවේගේ ආණ්ඩුවත් නැමති. දෙදස් විසි දෙකේ රනිල්ගේ ආණ්ඩුවත් තැමති. තමුන්නාන්සේල ආණ්ඩු මාරු කරන්න කතරග හනවා නිමල් සිරිපාල පැත්ත මාරු කරනවා. හරි ලේසිීති. ජනතාව මේ ආණ්ඩුව පා කළ වෙන ආණ්ඩුවක් ගේනි කළ කතර ගානවා නිමල් සිරිපාල කරදී තමයි අනි පැත්ත මාරුවෙන. මේ රටේ ජනතාව වෙනුවෙන්ද නෑ ඒගොල්ලු වෙනුවෙන්. හරි දැන් පැත්ත මාරුවීම් කොච්චර වෙලා තියෙනවද? ලොකු දේශපාලන කතා ඕනේ නෑ. මේ දවස්වල දේශපාලන පිටියෙන් සිද්ධ වෙන දිහා බැලුවත් ජාතික ජනබලවේගේ පමණයි තෝරුම් නේද තෝරා ගන්න තියෙන ව්‍යාපාරය කියලා තේරුම් ගන්න පුළුවන්. මොනවද දැන් බලන්න එක පැත්තක රනිල් වික්‍රමසිංහ ඉන්නවා. රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ කියනවා එයා ගාව හොඳම ටීම් එක ඉන්නවද? කවුද ටීම් එක? නිමල් සිරිපාල, මහින්දානන්ද, රෝහිත අභයගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ලෝහාන් රත්වත්තේ. හොඳ ටීම් එක. සෝමාලියෝ පැත්ත කියලා නැවකට වැඩක් දෙන්න. හරිද? රටක් හදන්න හොඳ ටීම් එකක් නෙමෙයි නේද? ඒ නිසා එයාගේ ටීම් එක ඒකයි. හැබැයි මොකද වෙලා තියෙන්නේ ගුළු? කලින් රනිල්ව පතුරු ගහපු අය දැන් රනිල්ගේ ගුණ කියන්න පටන් අරන් තියෙනවා. අනිත් පැත්තේ සජිත් ප්‍රේමදාසකන එයක් ගාව ඉන්නවල හොඳම ටීම් එක. කවුද? ජීඑල් පීරිස්. අවුරුදු 30ක් ඇමති. නිමල් සිරිපාල වගේමයි. හැමදාම ඇමති. ඊළඟ ඉන්නව කවුද? දළ සලහ පෙරම. හැමදාම ඇමති. ඊළඟ ඉන්නව කවුද? නාලක ගොඩේවා. කැස්බේවා. මතකද? නාලක ගොඩේවා. ඊළඟ ඉන්නව ලක්ෂ්මන් කිරියල්ල. ඊළඟ ඉන්නව බැඳුම් කරේ වංචාවක් සිද්ධ වුණේ නැහැ කියලා පොත් ලියපු. නැ පොත ලිව්වේ සුජීව සේරසිංහ. ඊට පස්සේ නම් පැත්ත කොයිද කියලා හොයාගන්න බැරි නේද? කවුද අර මයියගනේ? ලක්ෂ්මන් සෙනවිරත්න නේද? දැන් කොහෙද ඇත්තට මෙයා? ලක්ෂ්මන් සෙනවිරත්න කොහෙද? එහෙට පණිනවා, මෙහෙට පණිනවා. මේ දවස්වල මට ආරංචි ආයේ සජිත් ගාව කියන. එනිසා මොකද වෙලා තියෙන්නේ? මේ පාලක හැමදාමත් පැත්ත මාරු කරනවා. මේ දේශපාලක එහෙට පණිනවා, මෙහෙට පණිනවා. හරිද? මේ දේශපාලකයෝ එහෙට පණිනවා, මෙහෙට පණිනවා. මොකක් වෙනුවෙන්ද? ජනතාව වෙනුවෙන් නෙවෙයි. අපි ආණ්ඩුවක් හදමු. මොකද දන්නවද කරන්නේ? එහෙට පැන්නොත්, මෙහෙට පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. පහුවදාටම සම්මත කරන නීතියක් ඕනද? ඕනද එහෙම නීතියක්? අන්න වැඩේ කරනවා. ඔන්න මම දැක්ක දැන්ගෙනකොට සජබේ මරික්කාර ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හම්බෙලා දැක්කද? හම්බෙලා කියනවා අනේ මට කොහොම හරි පර්මිට් එක දෙන්න. අපිට තියෙන එකම වරප්‍රසාද ඒක. එළිය ගහගන්නවා, ඇතුලේ පර්මිට් ඉල්ලනවා. ඉල්ලනවා විතරක් ඊට පස්සේ කියනවා මොකද්ද? ජේවීපී එකත් පර්මිට් විකුණනවා. මතක තියාගන්න, අපි කවදාවත් එක පර්මිට් එකක්වත් විකුණලා නැහැ. අපිට පළාත් සභාවේ මන්ත්‍රීවරු 82ක් ඉන්න වෙලාවේ පර්මිට් 78ක් අපි අත්හැරියා ගන්නෙත් නැතුව. එහෙමයි දේශපාලනය කරලා තියෙන්නේ. දැන් රනිල් මරික්කාරු කතා කරනවා ඒගොල්ලෝ පර්මිට්